අදත් මගේ යාළුව හැමෝම සාදරයෙන් පිළිගන්නා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට කියන්න තියෙන්නේ ගම් කුකුල් ව්‍යාපාරයෙන් තවත් සාර්ථක ලෙස මුදල් උපයන්න පුළුවන් එක ස්ටෙප් එකක් ඔයාලට කියලා දෙන්න. ඉතින් ඒ තමයි ගම් කුකුල් පැටව් විකිණීම. ඔයාලට ඉතින් හැකියාවක් තියෙනවා ගම් කුකුල් පැටව් විකුණලා මාසයකට රුපියල් 100,000ට වඩා මුදල් උපයන්න. ඉතින් ඔයාලට වෙනත් ස්ථිර රැකියාවක් කරන අතරතුරේ වුණත් මේ ගම් කුකුල් පැටව් විකිණීම කරලා එතන මුදල් උපයීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ගොඩක් වාසිදායි ව්‍යාපාරයක් විදිහට මේ ගම් කුකුල් පාලනය, සම්පූර්ණ ගම් කුකුල් පාලනය ලෙස හඳුන්වන්න පුළුවන්. කියන්නේ බිත්තර නිෂ්පාදනය කරලා විකුණන්න, පැටව නිෂ්පාදනය කරලා විකුණන්න මේ ගම් කුකුල් පාලනයෙන් ගොඩක් පැති තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ එකෙන් එක් පැත්තක් ගැන. ඒ තමයි පැටව නිෂ්පාදනය කර පැටව වලවිය. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ගිහින් වැඩි විස්තර කතා කරමු. අපි නම් දැන් වීඩියෝ එක ඉස්සරහට කොහොමද ගම් කුකුල් පාලනය කරේ, කියන්නේ පැටව විකුණලා කොහොමද මාසික රුපියල් 100,000ට වඩා මුදල් උපයන කියලා බලන්න. හරි, ඉතින් මං ඔයාලට මුලින්ම ගම් කුකුල් පැටව විකිණීම යන මාතෘකාව යටතේ පුංචි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. ඉතින් ඔයාලා දන්නවා ඉතින් මේ වෙන විට ගම් කුකුල් පැටවුන්ට ලොකු ඉල්ලුමක් තියෙන බව. ඒ මොකද කිව්වොත් මේ වෙන විට ගම් කුකුල් පාලනය ගොඩක් අය ආරම්භ කරන්න ඉන්නේ. ඒ වගේම තමයි ආරම්භ කරලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ගම් කුකුල් පැටවුන්ට ලොකු ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඔයාලා දැම්ම මේ ව්‍යාපාරය පටන් ගත්තොත් ඔයාලට පුළුවන් ලොකු ලාභයක් මේ ව්‍යාපාරය මගින් උපයන්න. ඉතින් මම මුලදි කිව්වාගේ වල ලක්ෂ ගණන් ලාභ උපයන්න මම අද කියලා දෙන ඉන්කුබේටර් මාර්ගයෙන්. ඉතින් ඒ විදිහට පැටව විකුණනත් තමයි ඔයාලට ලක්ෂ ගණන් ලාභ උපයන්න පුළුවන්. එහෙම නැත්නම් අර කිකිලිගේ බඩ යටින් තියරක් කළා. එහෙම නම් ඉතින් ලොකු ලාභයක් හොයන්න බෑ. මම වීඩියෝ එක ඇත්තම කතා කරනවා. ඉතින් ලොකු ලාභයක් හොයන්න බෑ කිකිලිගේ බඩ යටින් බිත්තර තියරක් වලන. ඉතින් ඒ නිසා මම කරන විදිය තමයි ඉන්කුබේටර් මාර්ගයෙන් බිත්තරක් කළා. ඒ විදිහට පැටව නිර්මාණය කරලා අන්න ඒ වගේ නිර්මාණය කරන පැටව ලොකු ලොකු ෆාම් වලට විකුණලා, එහෙම නැත්නම් කුඩා පරිමාණ පටන් ගන්න ඉන්න අයටත් විකුණලා මම අන්නේ දේ තමයි ලාභ උපයන්නේ. ඉතින් අපි දැන් බලමු මේ පැටව නිර්මාණය කරලා ලාභ උපයන්න අපිට මොන වගේ සාධක අවශ්‍ය වෙනවද කියලා. හරි, ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන මේ සම්බන්ධව මන අවබෝධය ලබා ගන්න ඕන. ඉතින් මම මන අවබෝධය ලබා ගන්න කියනින් අදහස් කරේ මේ සත්තුන්ට දෙන්න ඕන විටමින් වර්ග, ඒ වගේම තමයි මොන වගේ විදියට හදන්නේ, කොහොමද මුන් විකුණ ගන්න ඉන්නන්ට අනේ දේවල් ඔයාලා මුලින්ම දැනගෙන ඉන්න ඕන. එහෙම දැනගෙන ඉන්නේ නැතුව මේ ව්‍යාපාර රට ගහන්න ගියොත් ඔයාලට පාඩු ලබන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ගොඩක් අය මිලදී ගන්නේ මාසෙට වැඩි පැටව. ගොඩක් අය ෆාම් වලින් උනා මිලදී ගන්නේ මාසේ පැටව, එහෙම නැත්නම් මාසෙට වැඩි පැටව. ඉතින් ගොඩක් අය මිලදී ගන්නේ සතියේ පැටව, දවසේ පැටව, ඒවා ගොඩක් කට්ටිය මිලදී ගන්නෑ. අන්න ඒ නිසා ඔයාලා මේ සත්තුන් දෙන විටමින් වටරෝ දැනගෙන ඉන්න ඕනේ. ඒ මොකද කිව්වොත් දැන් බිත්තරෙන් එළියට ආපු දවසේ ඉඳන්ම ඔයාලා ග්ලූකෝස් කුඩු දෙන්න ඕන, ගනාරික්සිල්, ජික්ටොනික්, බීකෝපේ තිය වගේ තමයි ෆවුල් බොක්ස්, ඒ වගේ ගොඩක් විටමින් වර්ග දෙන්න ඕන. ඉතින් ඒ එහෙම දෙන්න ඕන. දැන් මාසයක් යන කන්නේ මං කිව්වේ මේ ගොඩක් අය ගන්න ප්‍රතිශතයක් තියෙන්නේ. ඒ මාසෙවත් ඉක්ුණාලා තමයි ඔයාලා දෙන්න ඕන. අන්න ඉදිරිය මාසයක් ඉක්ුණ එකෙන් ඔයාට තව ලාභෙකුත් තියාගෙන දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මුලදී විකුණන ගානට වැඩිය මාසයක් හදලා විකුණන කියන්නේ ඔයාට තව ලාභයක් තියාගෙන එතනින් ඔයාට සතා විකුණීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්න එකෙන් ඔයාලගේ බිස්නස් එක තව තවත් වැඩි වෙනා වගේම ඔයාලට එතනින් තව ලාභයක්ත් උපයන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවොත් ඔයාට ලක්ෂ නෙවෙයි ලක්ෂ 2-3 උනම් මාසෙ රුපියන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම සාර්ථක ව්‍යාපාරයක්. ඉතින් ඔයාලා අන්නේ විදිහට මන අවබෝධයක් ලබාගෙන ඒ වගේම තමයි කූඩු සාදන්න ඕන මේ සත්තුන්ට, ඒ වගේම බුඩර සාදන්න ඕන, අන්නේ විදිහට කෑම් වර්ග දෙන්න ඕන. අන්නේ මන අවබෝධයක් ලබාගෙන ඔයාලා ඊළඟට කරන්න ඕන දේ තමයි ඉන්කුබේටරයක් හදාගන්න ඕන. ඉතින් ඉන්කුබේටරයක් සකස් කරගන්නත් කලින් ඔයාලා තවත් දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලා හොඳ බිත්තර ගන්න තැනක් තෝරගෙන ඉන්න ඕන. ඉතින් මේක එකම තැනකින් බිත්තර ගන්න තිබ්බනම් හොඳයි. ඒ කියන්නේ ඔයාලා විශ්වාසවන්ත තැනකින් ඔයාලා හොඳ චෙක් කරලා, ඒ කියන්නේ ඔයාලා දන්න කෙනෙක් නම් හොඳයි, වඩාත්ම හොඳයි. ඉතින් ඔයාලා අන්නේ විදිහට හොඳ බිත්තර තියෙන තැනක් හොඳ හොයලා බලලා අන්නේ වගේ තැනකින් හැමදාම බිත්තර ගන්න පුළුවන් වෙන ඔයාලා ඒ තැන කන්ටැක්ට් කරගෙන තියාගන්න ඕන. ඉතින් ඒක තමයි ඔයාලා දෙවෙනි එක කරන්න ඕන. තුන්වෙනි එක කරන්න ඕන දේ තමයි ඔයාලා ඉන්කුබේටර් එක මිලදී ගන්න ඕන. ඉතින් ඔයාලා දැන් තියෙන වෙළඳපොලේ ඔටෝමැටිකල් ඉන්කුබේටර්, ඒ වගේ තමයි මැනුවල් ඉන්කුබේටර් කියලා දෙකක්.
ඉතින් යාලා දැන් ප්‍රථම වතාවට ආරම්භ කරන්න ඉන්න කෙනෙක් විදියට මන්නම් කියන්නේ ඔයාලා මැනුවල් ඉන්කුබේටරයක් අරන් පොඩි ගාණක් දීලා ඔයාලා මේක ට්‍රයි කරලා බලන්න කොහොම තත්ති කියලා. ඉතින් ඊට පස්සේ ඔයාට අතේ තියෙන ආදායම අනුව, ඒ කියන්නේ අතේ තියෙන මුදල අනුව ඔයාලට පුළුවන් මැනුවල් ඉන්කුබේටරයක් මිලදී ගන්න. ඉතින් මැනුවල් ඉන්කුබේටරයක් නම් ටිකක් මිල වැඩි. ඒ නිසා ඔයාලා ප්‍රථම වතාවට, ඒ කියන්නේ ගොඩක් අය මේ වැඩේ කරන්නේ මුලින්ම මේ වැඩේ කොහොමද ලාභ තියෙනවද අන්න ඒ සම්බන්ධව දැනගන්න. ඉතින් මං කිව්වට ගොඩක් අය විශ්වාස කරන්නේ නැහැ. ඒකට අත්හදා බලනවා තමයි කරන්න යන්නේ කොහොමද මේ தත්ති කියලා වැඩේ කියලා. ඉතින් ඒ නිසා ඔයාලා ගොඩක් අය මැනුවල් ඉන්කුබේටර් ගන්න தත්යක් උදා වෙන්නේ නැහැ. ඒ තමයි ඇත්තම කතාව. ඔයාලා ගොඩක් අය මෙලදී ගන්න බලන්නේ අඩු මුදලකින් කොහොමද මේක ටෙස්ට් කරලා බලන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන් ඔයාලට මැනුවල් ඉන්කුබේටර් එක මෙලදී අරගෙන. ඉතින් ඔයාලට ඕන වෙළඳ පොලේ තියෙනවා 6500ට 6000ට 5000ට වගේ පොඩි මුදලවල වලට තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉන්කුබේටරයක් හදන්න අවශ්‍ය වෙන උපකරණ මිලදී අරන් ඔයාලටම කියලා ඉන්කුබේටරයක් ඔයාම හදාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට එහෙම හැදුවොත් අර මුදලටත් වැඩිය පොඩි මුදලක් තමයි වියදම් වෙන්නේ. ඒත් එක්කම ඔයාලට පොඩි විස්තරයක් කියන්න තියෙනවා. මේක මට මතකයි, මට වෙච්ච සිදුවීමක්. ඒ කියන්නේ සාර්ථක ඉන්කුබේටරයකට අවශ්‍ය වෙන උෂ්ණත්ව සෙන්සිය දාර්ශක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ තමයි අවශ්‍ය වෙන වාතාශ්‍රය ඇතුළට යන්න සිදුරු කිහිපයක් තියෙනවා. ඉතින් මම හදාගෙන තමයි ඉන්කුබේටර වලින් තමයි මම පැටව නිර්මාණය කළ මගේ බිස්නස් එක පටන් ගත්තේ. ඉතින් දැනුත් එහෙම තමයි, මම හදාතු ඉන්කුබේටර වලින් තමයි මම බිස්නස් එක කරන්නේ. ඉතින් මට එක තැනක් වැරදි තැනක් තමයි, මම වැඩිය වාතාශ්‍රය ලැබෙන්නේ නැති වෙන්න සිදුරු පොඩ්ඩයි විද්දේ. අන්නේ නිසා මම පැට පිටර ගොඩක් සෞදින් අන්නේ වගේ වැරදි ඔයාලා ගැතුණු සිද්ධු නොවෙන්න තමයි මම මේ හැමදේම ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් ඔයාලා මැෂින් එකක් මිලදී ගනිද්දී, එහෙම නැත්නම් මැෂින් එකක් ඔයාලා හදද්දී ඔයාලා හොඳට වීඩියෝ බලලා, ඒ කියන්නේ YouTube එකේ ගොඩක් වීඩියෝ තියෙනවා මැෂින් හදන විදිය, අන්නේ වගේ වීඩියෝ බලලා හොඳ දැනුමක් ඔයාලට එකතු කරගෙන තමයි ඔයාලා මැෂින් එකක් හදන්න පටන් ගන්න ඕන. එහෙම නැතුව ඔයාලට නිකන් වීඩියෝ එක නිකන් ඔහේ බලලා මේ එච්චර නොලෙජ් එකක් නැතුව මැෂින් හදලා බරද්දගෙන ඔයාලට පරණ සැරේ පාවට සිද්ධ වෙනොත් ඔයාලට මේ ව්‍යාපාරය එපා වෙලා ඔයාලට සිද්ධනවා මේකේ පාවට සිද්ධ වෙනවා හරියන්නේ නැති ව්‍යාපාරය. අනේ ඉතින් ඔයාලට ව්‍යාපාර අඩාල වීමට හේතු වෙනවා ඒවත්. ඉතින් අනේ නිසා ඔයාලා හොඳ නොලෙජ් එකක් ඇතුව මේ ව්‍යාපාරය පටන් ගන්න ඕන කියලා මම මුලදීම කිව්වේ ඒ නිසා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් රුපියල් 6000ක් වගේ පොඩි මුදලක් දීලා ඔයාලට විශ්වාසවන්තී බිත්තරයක් කරන මැෂින් මිලදී ගන්න. ඉතින් ඔයාලා මැෂින් මිලදී ගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒකට බිත්තර ප්‍රමාණය දාලා, කියන්නේ ඉඳ තියෙන විදිහට බිත්තර ප්‍රමාණය දාලා බිත්තර උදේ හවස කරකවන්න තමයි. ඉතින් මේ සම්බන්ධව මම වැඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ, මොකද වීඩියෝ එකේ තව ගොඩක් දේවල් ඉස්සරහ කතා කරන්න තියෙනවා. අන්න නිසා මම මෙච්චර වීඩියෝ දික් වෙනවට කැමති නැති නිසා මම මේ ගැන මෙච්චර කතා කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ මීට අමතර තවත් වීඩියෝ තියෙනවා, අන්නේ වීඩියෝ බලලා ඔයාලට පුළුවන් මේ සම්බන්ධව දැනුමක් එක් කරගන්න. ඉතින් ඔයාලා අන්නේ විදියට බෝඩර් බිත්තර රක්කන මැෂින්කුත් හදලා බිත්තර දාලා දැන් රක්කන දාලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාලා ඊළඟට කරන්න ඕන දේ තමයි ඔයාලා බෝඩරයක් සාදා ගන්න ඕන. බෝඩරයක් සාදා ගන්න පැටව බිත්තරෙන් එලියට ආවට පස්සේ අන්නේ බෝඩරේට තමයි දාන්නේ. ඉතින් බෝඩරයක් කියන්නේ කූඩුවන්නේ, ඒක ඔයාලට මුලින්ම කියන්න ඕන. බෝඩරයක් කියන්නේ සතාට අවශ්‍ය වෙන උෂ්ණත්වය රඳවා ගන්න පුළුවන් ඒක වටර කරලා තියෙන ස්ථානයක්. කාඩ්බෝඩ් වලින් හරි එහෙම නැත්නම් හාෆ් බෝඩ් කියලා තියෙන අර ලී වගේ බෝඩ් එකක් අන්න එකෙන් හරි වට කරලා ඔයාලට තියෙන බුඩරයක් සාදා ගන්න. ඉතින් අන්න ඒ වගේ බුඩරයක් සාදා ගන්න අපි පැටව් දවස් 20කින් එනවා. දැන් මැෂින් එකට පිටර ඔයාලා දාලා තියෙන කියලා හිතා ගන්න. ඊට පස්සේ දවස් 20කින් පැටව් වෙනවා. අන්නේ බුඩරේට තමයි පැටව් ටික දාන්නේ. දැන් අපි හදව බුඩරේට තමයි පැටව් ටික දාන්නේ. අන්නේ නිසා තමයි ඔයාලට ඊළඟට බුඩරයක් අවශ්‍ය වෙන්නේ හදා ගන්න. ඉතින් අන්නේ විදිහට බුඩරයක් හදාගෙන ඔයාලට තියෙන්නේ මම මුලදී කිව්වා වගේ බෙහෙත් පිළිබඳ නොලෙජ් එක හදා ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන බෙහෙත් ලබා දෙන සත්තුන්ට මුලින්ම ඉපදුණු මං ග්ලූකෝස් අන්නේ විදියට සම්පූර්ණ බෙහෙත් අටරුව ලබා දෙන්න ඕන. ඒ කියන්නේ වයසට යන විදියට. දැන් මේ ඔයාලා ගාව සාමාන්‍යයෙන් සතිය පයින්කම් වගේ ඉන්නව සත්තු. සතිය ඇතුළත නම් විකිනන අඩු, කියන්නේ දවස් 3-4 විකිනෙන්නේ නැහැ සත්තු. අන්නේ නිසා සතියකට අදාළ බෙහෙත්ත් ඔයාලා මත හදාගෙන සත්තුන්ට දෙන්න ඕන. මම උදාහරණයක් ඉදිරිය ගන්නෙ, ඔයා ගාව ඉන්න කාලය අනුව ඔයාලා විටමින් ලබා දෙන්න ඕන. දැන් මාසයක් ඉන්නවනම් ඒ මාසෙට අදාළ විටමින් ලබා දෙන්න ඕන ඔයාලා. දැන් ඔයාලා ගාව සතියක් ඉන්නවනම් ඔයාලා අන්නේ සතියට අදාළ බෙහෙත් ටික දැනගෙන ඔයාලා ලබා දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පැටව් ටික විකුණ ගන්න. ඉතින් පැටව් ටික විකුණ ගන්න ඔයාලා කරන්න තියෙන්නේ එක්කෝ ඔයාලට Facebook එකේ
පුළුවන් ඔයාටම කියලා පේජ්ජක් හදාගෙන ඔයාටම කියන ආවගේ නම ආවෙනික නමක් හදාගෙන දැන් මම නම් ඩී ෆාම් හවුස් අන්න ඒ වගේ ආවෙනික නමක් හදාගෙන ඔයාලට පුළුවන් ඔයාගේ පේජ් එකේ මේ ඔයාලට සත්තු ටික සේල් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් Facebook එකේ group තියෙනවා. දැන් මම ඉන්නේ තංගල් ප්‍රදේශයේ. මම තංගල් ප්‍රදේශයට 90 අවට ඉන්න තියෙන හැම group එකකටම join වෙලා තියෙන්නේ. ඇඹිලිපිටිය අම්බලන්තොර කුකුල් ගොවිපල ඒ වගේ තමයි ඇඹිලිපිටිය. ඒ වගේම තමයි හුංගම රන්න බෙලියතුල් ගොවිපල අන්න ඒ වගේ හැම එකටම මම join වෙලා තියෙන්නේ group වලට. මම කරන්නේ ඉතින් මගේ මැෂින් දෙකක් තියෙනවා. මේ මැෂින් දෙකෙන් බිත්තර 100ක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 90ක් 85ක් වගේ තමයි බිත්තර රැකෙන්නේ. අන්නේ රැකෙන ප්‍රමාණය දැන් 90ක් රැකුණ කියමු මගේ බිත්තර වලින්. මම කරන්නේ Facebook group වල එහෙම නැත්නම් වෙනත් social media වල TikTok YouTube ekman.lk අන්න ඒ වගේ එක එක social media වල මම ඇඩ් දානවා. ඊට පස්සේ පුළුවන් මට මේ සතුරු කිමන්ට මාකට් කරන් ඉම්මන්ට විකුණ ගන්න. අන්නේ විදිහට තමයි මන්න විකුණ ගන්න. ඉතින් අන්නේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ සත්තු ටික ඉම්මන්ටම සෙල් කර ගන්න. හරි ඉතින් මං සම්පූර්ණ විස්තරය කියලා දුන්න දැන් ගම් කුකුල් පැටව් හදල විකුණන එක සම්බන්ධව. දැන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ සම්බන්ධයෙන් වැඩි ලාභයක් ලබන්නේ කියලා. ඉතින් වැඩි ලාභයක් ලබන්න ඔයාලා ඔයාලා දන්නවා දැන් මම උදාහරණ ගන්නම් ඔයාලා මාසයක් පැටිය ලොක් කරලා විකුණනවා. දැන් ඒත් එක්කම ඔයාලා දන්නවා මාසයක් වගේ යනකම් තමයි සාමාන්‍යයෙන් සතෙට බල්බයල් ඔයාලා දාන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය රඳවා ගන්න බල්බයක් දාන්නේ මාසයක් යනකම් වගේ තමයි. ඉතින් ඊට පස්සේ ඔයාලා මාසෙන් පස්සේ උෂ්ණත්වය අවශ්‍ය නැහැ කියව කුකුල් බැටවුට. දැන් ඔයාලා මාසෙම විකුණන්නත් ඉන්නවා. දැන් ඔයාලා දන්න මාසෙ දවසේ ඉඳන් මාසයක් යනකම් කරන් බිලක් යනවා බල්බ් එකට. ඉතින් ඊට පස්සේ ඔයාලා ඒ කරන් බිලත් ඒ පාඩුවත් ඒ වියදමත් අරගෙන ඔයාලා පැටි විකුණන 450 ගන්න. දැන් මේ කාලේ හැටියට 450යි මාසෙ පැටියෙක්. ඉතින් ඔයාට පුළුවන් ඉතුරු තවත් මාස දෙකක් තුනක් ලොක් කරලා මේ මාස දෙක තුනේ බල්බේ දාන්න අවශ්‍ය නැහැනේ. අන්න ඒ විදිහට බල්බේ දාන්න අවශ්‍ය නැති හින්දා ඔයාට පුළුවන් ඒ කරන් බිල ඉතුරු කරගන්න. ඒ වගේම තමයි ඒ පැටියෙක් මිලයි. ඒ කියන්නේ මාස දෙකේ පැටියෙක් මාස පැටියට හිටිය මිලයි 750යි මාස දෙක 700යි. අන්න ඒ වගේ මිල එන්න එන්න වැඩි වෙනවා. වයස යන යන සත්තුන්ගේ මිල වැඩි වෙනවා. අන්න ඒ නිසා ඔයාට පුළුවන් අන්න එතන තියෙන කරන් බිල ඒ කියන්නේ ඒක ඉතුරු කරගන්න පුළුවන්. අන්න එකෙන් ඔයාලට තවත් ලාභයක් ලැබෙනවා. ඒත් එකම තමයි ඔයාලා දන්නවා පුංචි කාලේ මාසයක් යනකම්වත් අනුතර පැටව් කෑම ලබා දෙන්න ඕන කියලා. මාසෙන් පස්සේ පොඩ්ඩක් වැඩෙන කෑම හරි පොඩ්ඩක් කුඩු කරලා දුන්නා නම් ඇට ලොකු නම් අන්න ඒව දුන්නා ප්‍රශ්නයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මා දවසේ ඉඳන් මාසයක් යනකම් එක දිගට පැටව් කෑම ලබා දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් වැඩෙන කෑම ලබා දෙන්න. හරි ඉතින් දැන් ඔයා හිතන්නකෝ ඔයා පැටියෙක් මාසයක් ලොක් කරලා විකුණනවා කියලා. දැන් මාසයක් යනකම් පැටව කැම ලබා දෙනවා. මාසෙන් පස්සේ වැඩෙන කැම ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයා දන්න වැඩෙන කැම මිල අඩුයි පැටව කැම වලට වැඩිය. ඉතින් අන්න ඒ නිසා ඒකම තමයි ඔයාට දන්නවා සාමාන්‍යයෙන් මාසෙ පැටියෙක් ඇතෑරලා දාලා හොඳට අහුලං කරන්න ලබා ඉඩ දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් දැන් ඔයාලා විකුණද්දී ඔයාලා මාසයක් ලොකු කර කුකුල් පැටේ විකුණද්දි ඒ කුකුල් පැටේ ගන්න පාරිභෝගික කරන්නේ වැඩෙන කැම ලබා දෙනවා. එතකොට එයාට එතන අමතර වියදමක් යන්නේ නැහැ. දැන් යා සතිය පැටියෙක් ගත්තනම් එයාට වෙන්නේ එයාට මිල අධික පැටව කැම ලබා දෙන්න. ඉතින් අනේ නිසා යා මාසි පැටියෙක් කරගෙන එයා පැටව කැම ලබා නොදී මිල අඩු එක්ක වැඩෙන කැම නම් ලබා දෙන. එහෙම නැත්නම් හාල් කුඩු අන්නේ වගේ දේවල් තියෙනවා අන්නේ වගේ ඒව හදලා දෙනවා. ඉතින් අන්නේ විදිහට ලබා දෙන්න පුළුවන්. ඉතින් එයා කරන්නේ ඊට පස්සේ ඔයාගේ මාසෙ පැටිය ගත්තට පස්සේ අන්නේ විදිහට හාල් කුඩු හරි එහෙම නැත්තම් හාල් කුඩු වැඩෙන කැම කවලම් කරලා ලබා දෙනවා. ඉතින් අන්නේ දේ ඔයාලට කරලා මිල අඩුයිනේ. එතකොට පැටව කැම යන්නේ නැති හින්දා මිල අඩුයි. අන්නේ දේ ඒ වගේම තමයි කැම වියදම අඩු වෙනවා. අන්නේ එකෙන් වෙන කැම වියදම අඩු වෙන එක. ඉතින් අන්නේ දේ ඔයාලා කරලා ඔයාලට පුළුවන් මාස 3-4ක් ලොකු කරලා ඒ වයසට අදාලා ගාන කියලා අන්නේ විදිහට විකුණන්න. කුකුල් පැටව් ඉදින් ඉන්න තරමක් ගන්නවා. ඒක මම ඕන තරම් දැකලා තියෙනවා. මම හදන්න කුකුල් පැටව් විකිනේනවා. මම ඇඩ් එක දාලා සතියයි දෙකයි යන්නේ පොඩි හරි ප්‍රමාණයක් අරන්ගෙන. ඒ කියන්නේ 20 හරි කට්ටිය අරන් යන පැටව්. අන්නේ වගේ තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තියෙන. ඒ කියන්නේ බිත්තර මිලත් එක්ක ගොඩක් කට්ටිය හදන්නේ ගෙදරදීම බිත්තර හදලා ඒ කට්ටියගේ පරිභෝජනයට හරි නැත්නම් ව්‍යාපාරයක් විදිහට හරි පටන් ගන්න.
හරිින් දැම්මම හිතනවාට මම කියපු හැමදේම තේරෙනව තේරෙන්නේ නැති කියලා කොතන හරි තේරුණ නැති තැනක් තියෙනම් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන් ඔයාලට ඒ වගේම තමයි ඔයාලත් අත්හදා බලන්න දැන් Google පැටව නිර්මාණය කරලා ඒ පැටව විකුණලා අන්නේ විදිහට බිස්නස් එකක් පටන් ගන්න ඇත්තම ඔයාලට දිනු වෙන්න පුළුවන් හරි ඉතින් මම ඔයාලට සම්පූර්ණ විස්තරය මේ වීඩියෝ එකේ කියලා දුන්නා මොකක් හරි අඩුපාඩුවක් තියෙනම් කමෙන්ට් එකක් දාලා අහන්න ඒ වගේම තමයි මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් කියලා මතක් කරනවා ඔයාලා තමයි මගේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් නම් දැම subscribe කරලා bell icon එකත් ඕල් කරලා එකතු වෙන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මම දාන වීඩියෝ එක notification නම් මාර්ගය ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න හරි එහෙනම් අපි තවත් වීඩියෝකින් ආයෙලත් එක්ක හමු වෙමු